එයා බ්‍රේකප් කරලා ඉවත් වුණු මොහොතේ, ඒ කියන්නේ තව දොරටත් මාබෙපා කියලා ඒ ඉවත් වුණු මොහොතේ එයා හිටියේ මාරම කේන්තියකින්. මම කියන කිසිම දෙයක් අහන තත්වයක, ඒව පැහැදිලි කරන්න පුළුවන් තත්වයක නෙමෙයි හිටියේ. ඉතින් මට කොහෙත්ම හිතෙන්නේ එයා නැවත මට ලං වෙන්න හිත හදාගනී කියලා. එතකොට එයාට එහෙම කේන්තියන්නත් හේතු තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාගේ වැරදි, දිගින් දිගටම තිබුණු වාගේ වැරදි, නැත්තන් අවසන් කාලවරාසිය වාගේ හැසිරීම, හරිද, වා කරපු ලොකු වැරද්දක්. ඊට අමතරව එයාගේ මානසිකත්වය, හරිද, එයා දේවල් තේරුම් ගන්න විදිය, එයාට අග්ගාල කොහොමත් තරහ යන කෙනෙක් නම්, හැම දෙයකටම තරහ ගන්න කෙනෙක් නම්, හරිද, ටික කර තමන්ගේ මතේ හරි කියලා හිතන කෙනෙක් නම්, තමන්ගේ මතේ හරි, තමන් ඉන්න විදිය හරි, කිසිම ඇඩ්වයිස් එකක් ගන්න, හරිද, තමන්ගේ හැදෙන්න ඕන තැන් පෙන්නුම් කරනවට අකමැති එවැනි මානසිකත්වකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, හරිද, එහෙම කෙනෙක්ට බොහෝ දේවල් වලට තරහ යනවා. මේ මොන හේතුව මත හෝ එයා අන්තිමට බ්‍රේකප් වෙලා ඉවත් වුණා නම් තරහින්, හරිද, වත් එක්ක සෑහෙන කේන්තියකින්, ඒකෙන් අදහස් කරන්නේ නැහැ සදාකාලිකම එයා ඉවත් වුණා කියලා. අපිට තේරුම් ගන්න ඒ අවසන් මොහොතේ යාට කේන්තියක් තියෙනවා කියන්නේ මොනවා හරි හැඟීමක් වාගෙන තියෙනවා. ඒ කියන්නේ කේන්තියක් හරි තියෙනවා. කිසිම කේන්තියක් නැතුව, කිසිම දුකක් නැතුව, හරිද, හරියටම මැද ලෙවල් එකේ ඉඳගෙන හරියම ජෙනුන් විදිහට මේක හැන්ඩල් කරනවා නම් අන්න එතනදී යා සෑහෙන දුරකට හිත හදාගෙන වෙන්න පුළුවන් එවැනි දෙයක් කරන්න. ඒ කියන්නේ බ්‍රේක් අප් වෙන මොහොත වුණත් යා හැන්ඩල් කරන්න එහෙම නම්, හරිද, ඒ මොහොතේ ත්‍යාගයේ හැසිරීම හරියම කාම් නම් අන්න ඒක මේ කේන්ති අරගෙන ඉවත් වෙන කෙනෙක්ටත් වඩා ටිකක් සීරියස්. ඒ මොහොතේ යාට කේන්තියක් වෙනවා කියන්නේ ස්වභාවික යා නෙමෙයි. කේන්තිය කියන දේ නිවෙනවා. හැම චිත්තාවේකයක් මතක තියාගන්න, ඒවෙන් පස්සේ අර සාමාන්‍ය ස්වරූපෙට කොහොමත් හැම මිනිස්සෙම පත් වෙනවා. එක විනාඩියක්, විනාඩි 5ක්, පැයක් නෙමෙයි, සමහරට දවස් ගණන් තියෙන පුළුවන් මේ තරහ. ඊට අමතරව අර ඒ තරහ යටපත් වෙනකොට නැවත නැවත එයාව මතක් කර කර තරහ ගන්නවා වෙන්නත් පුළුවන්. එයාට කේන්ති ගන්න තියෙන හේතු තියෙනවනේ, හරිද, එයා කේන්ති ගන්න උපයෝගී කරගන්න හේතු. ඒවා නැවත මතක් කර කර සමහරු කේන්ති ගන්නවා, හරිද, ඒ කියන්නේ අල්ලගෙන යනවා. ඉතින් එහෙම ඉන්නවා. නැත්තම් નિરાයාසයෙන්ම මතක් වෙනවා, ඒවත් එක්ක එයාට ඉන්න හිතෙන්නේ නැහැ, හරිද, කේන්ති සමහරට සමහරුන්ට අප්‍රසන්නයි, තවදුරටත් එතන රැඳෙන්න මෙවැනි මානසිකත්වයක් තියෙන පුළුවන්. කොහොම වුණත් ප්‍රකෘති තත්වයක් කියලා දෙයක් තියෙනවා. ඒ තත්ත්වයට හැමෝම පත් වෙනවා. එයාට කේන්ති නිවුණට පස්සේ, తాවකාලිකව නෙමෙයි, හරියටම කේන්ති නිවිලා එයා ප්‍රකෘති තත්වයට ආවට පස්සේ එයාගේ හැසිරීම මොකක්ද, හරිද, මේ ගත තීරණය ගැන එයාට හිතෙන මොකක්ද කියන එක එයා දැන් දන්නේ නැහැ. මේ තරහින් ඉන්න මොහොතේ, මේ ආවේගශීලීව ඉන්න මොහොතේ එයාට තේරුම් ගන්න බැරි දේවල්, එයාගේ ඔළුවට නොයන දේවල් ගොඩක් එයා සාමාන්‍ය තත්ත්වයට, කියන්නේ මේ කේන්තිය නිවුණට පස්සේ එයාට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මේ බ්‍රේකප් වෙන මොහොතේ එයා කොච්චර දඟලුවත් සමහර දේවල් පැහැදිලි කරන්න එයා ඒව ඔළුවට ගන්නෙ නැහැ, කනකටවත් අහන්නේ නැහැ. හැබැයි යම් කාලපරස්සයක් ගිය තැන එයාට ඒ දේවල් තේරෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක් තේරුම් කරන්න ඕනෙත් නැහැ, නැචරලිම එයාට තේරෙනවා ඒවා. කියන්නේ එයා ඒ තරම් දුරට හිතනවා. හැබැයි එයා ඒ ආවේගශීලීව හිටපු මොහොතේ ඒ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඕනම කෙනෙක් එහෙමනේ, ඕනම කෙනෙක් කේන්ති ගියාට පස්සේ අර අවබෝධයෙන් දෙයක් තේරුම් ගන්න තන ප්‍රතිශතය අඩුයි. තමන්ගේ තීරණ, හරිද, තමන්ගේ වචන, තමන්ගේ හැසිරීම හැම දෙම එළියට දෙන්නේ අර තියෙන තරහත් එක්ක, ඒ තියෙන ආවේගශීලීත්වයත් එක්ක, තමන්ට අවශ්‍ය විදියට. හැබැයි ඇත්ත යථාර්ථය පස්සේ තමයි තේරෙන්නේ. බැඳීමක් කියන තැනදී ආ ඉවත් වුණේ එවැනි තරහකින් නම්, මම අර මුලදී පැහැදිලි කරපු විදියට නම් මතක තියාගන්න, මෙතනදී කරුණු දෙකක් බලපාන. ඒ කියන්නේ එයාට කේන්තිය නිවුණට පස්සේ තේරෙන යථාර්ථයක් වෙනම තියෙනවා. බැඳීමක් නිසාම නෙමෙයි, සාමාන්‍ය කටයුතු වලදී, සාමාන්‍ය ජීවිතයේදී කේන්ති ගන්න මනුස්සයෙක්ට වුණත් කේන්තිය නිවුණට පස්සේ තේරෙන යථාර්ථයක් තියෙනවනේ, හරිද, දැනෙන යථාර්ථයක් තියෙනවනේ, සමහරවිට පසුතැවිලිත් වෙනවා. එවැනි තත්ත්වකුත් එයාට එනවා, එවැනි තත්ත්වයකටත් එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇඩික්ෂන් එක නිසා, ඔයාට බැඳිලා හිටපු නිසා යම් ක්‍රියාවලියක් කරා යන්න ඕනේ හරියටම බ්‍රේකප් එක කන්ෆර්ම් කරගන්න. කියන්නේ දැන් යා බ්‍රේකප් වෙන්න කියලා ආවේගශීලීව තීරණයක් ගත්තා කියලා එතනින් කියන්නේ හරියටම බ්‍රේකප් වෙලා ඉවත් වුණා කියලා. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා, තීරණයක් ගන්න පුළුවන්, හැබැයි තීරණේ රැඳෙන්න හැමෝටම බෑ. මේ බැඳීමකින් ඉවත් වෙන එක වුණත් මතක තියාගන්න, නිකන් මට අයින් වෙන්න ඕන කියලා හිතුවට අයින් වෙන්න බෑ. වාටත් ඒක තේරෙනවනේ, වාටත් දැන් නිකන් මෙතනින් අයින් වෙන්න ඕන කියලා හිතුවට මේ දුක දරා ගන්න බෑ, මෙච්චර මට විඳවන්න බෑ, මට කොහොම හරි හිත හදාගෙන වෙනස් වෙන්න ඕන කියලා හිතුණාට වාට පුළුවන්ද? වාට ඒක එකපාර කරගන්නත් බෑ. සමහරට වැඩිපුරම හිතට එන්නේ ආව ගෙන්න ගන්න විදියක්. ඒ කියන්නේ අපිට අර ඩිරෙක්ට් තීරණයක් කරගෙන අපේ විදියට ඉන්න බෑ මෙන්න මේ සබ්ජෙක්ට් එකේදී. අන්න ඒ தත්ත්වයටත් එයා බොහෝ දුරට මුහුණ දෙනවා. ඔයත් එක්ක සීරියස් රිලේෂන්ෂිප් එකක හිටියා නම්, මෙයාගේ කේන්තිය නිවෙනවත් එක්ක, යම් කාලයක් ගෙවිලා යනවත් එක්ක, අනිවාර්යයෙන්ම මට දැනෙන්න පටන් ගන්න ඔය දේවල්. ඒ කියන්නේ මම අනිවාර්යයෙන්ම අපස්සට ගිහිල්ලා බලනවා, මම කරපු දේ හරිද, මගේ හැසිරීම හරිද. එයා අනිවාර්යයෙන්ම හිතනවා මට එහෙම නොවේ ඉන්න තිබුණා, මට තව ටිකක් ඉවසන්න තිබුණා. අනිවාර්යයෙන්ම මේ දේවල් එයාගේ ඔළුවට එනවා. ඊට අමතරව මෙයා එක්ස්පීරියන්ස් කරනවා මට එයා නැතුව ඉන්න බෑ නේද. මතක තියාගන්න, ටික කාලයක් එහෙම යනකොට ඔයාට අබ්බැහි වෙලා ඉන්නේ මොනවා වුණත් අර ඔයාට බැඳිලා හිටපු ගතිය නිකන් නැචරලිම උඩට එනවා. අර ගට්ස් අරගෙන තමන්ගේ තත්වයක් හදාගත්තට කාලාන්තරයක් තිස්සේ මනස පුහුණු කරපු දේ උඩට එනවා. ඒ කියන්නේ ඒක තමයි නැච
නැචරලිම එන්නේ. කියන්නේ කොච්චර ගැට්ස් හදාගෙන ඒ දවස් ගත කරලා නිදාගත්තත් උදේ නැගිට්ටකම මාරම සික්කක. මොකද හැමදාම උදේට හුරු වෙලා තින්නේ අර වාගේ මතකයන් එක්ක එළියට එන්නේ. කියන්නේ ඔයා ඉන්නවා හරිද? ඔයාට දැන් කතා කරන්න පුළුවන්. ඔයත් එක්ක තමයි ආ සතුටු වෙන්නේ හරිද? ඒ කන්ඩිෂන් එක එනවා. එයාට සිද්ධ වෙනවා හැම දෙයකටම මුහුණ දීගෙන පොඩ පොඩ හරි විදිහට ඔළුව හදාගන්න. කියන්නේ වෙනම ස්ට්‍රක්චර් එකකට මනින්න එක හුරු කරගන්න සම්පූර්ණයෙන්ම රිකා වෙන්න. ඒ රිකා වෙනවා කියන එක දවසින් දෙකෙන් කරන්න බෑ. ඒකට අර හරියටම නෝ කන්ටැක්ට් ෆලෝ කරලා ප්‍රොසීඩියර් එකක් තියෙනවා. මමගේ කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා. මෙයාට මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ ඒ බ්‍රේක් අප් වෙලා එයා ගියපු තැන ඉඳලා. ඔයා හරියට නෝ කන්ටැක්ට් ෆලෝ කරොත් විතරයි. එයා ඒ ආවේගශීලීත්වෙන් හරි ඒක බ්‍රේක් අප් කරලා ගියපු තැන ඉඳලා යන තැන ඉඳලා ඔයා පස්සෙන් ගිහිල්ලා වද කරනවා නම් හරිද, පස්සෙන් ගිහිල්ලා ඉන්න කියලා බැගෑපත් වෙනවා නම්, වෙන වෙන දේවල් කරනවා නම්, යාළුවෙක් වගේ හරි ඉන්න හදනවා නම්, එයාගේ දුක සැප හොයන්න හදනවා නම්, මොනවා හරි විදිහකින් එතනට ඇටෑච් වෙන්න එයාට වචනයක් හරි කියන්න ලෑස්ති වෙනවා නම් දිගටම කවදාවත් එයාට මේ මම කියපු කන්ඩිෂන් එකට එන්න බෑ. එන්නේ නැහැ. මම දැන් මොහොතකට කලින් පැහැදිලි කරපු මානසිකත්වයේ එන්නේ ඔයා හරියට 100%ක් හරි විදිහට නෝ කන්ටැක්ට් ෆලෝ කරොත් විතරයි. ඔයාට නෝ කන්ටැක්ට් ෆලෝ කරන එක ගැන හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් මගේ කලින් වීඩියෝස් කිහිපය බලන්න. හරියටම නෝ කන්ටැක්ට් ෆලෝ කරනවා කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාට අයිඩියාවක් එයි. ඊට අමතරව මගේ පරණ වීඩියෝස් තියෙනවා, ඔයාට අහන්න පුළුවන්. වීඩියෝ 100කට අධික ප්‍රමාණයක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. අවසානයේ කේන්තියක් තිබුණා කියලා, එයා ආවේගශීලීව හිටියා කියලා එකෙන් කියන්නේ නෑ හැමදේම ඉවරයි කියලා. මොන තරම් කේන්තියක හිටියත් මතක තියාගන්න, ඔයාට සාප කරන මට්ටමේ හිටියත් ඒවත් වෙනස් වෙනවා. හරිද? ඔහොම මිනිස්සු නෙමෙයි අය ඇවිල්ලා තියෙන්නේ. ඔහොම මිනිස්සු නෙමෙයි වෙනස් වෙලා තියෙන්නේ. මම මේවට බලාපොරොත්තු දෙන්න කියනවා නෙමෙයි. මම මේවට කියන්නේ ඇත්ත. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයා නෝ කන්ටැක්ට් හිටියත් පහු කාලිනම එයාගේ කේන්තිය නිවිලා, එයාගේ මානසිකත්වය වෙනස් වෙලා, හරිද? එයාගේ ඔළුවට වාගේ මෙමරිස් ඇවිල්ලා, හරිද? අර වාන් නැතුව ඉන්න බැරි ගතිය ඇවිල්ලා. මම පැහැදිලි කරපු දේ සිද්ධ වෙන්නේ ඔයා හරියට නෝ කන්ටැක්ට් හිටියම කියලා මම කිව්වා. හැබැයි ඔයා මේජර් ඉෂුස් කරලා තියෙනවා නම්, ඔයා ලොකු වැරදිකාරයෙක් නම්, සමහර විට එයා එහෙමම කොහොම හරි දරාගෙන රිකවර් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද ඔයාට දැඩි පීඩනයක් දීපු කෙනෙක් නම්, හරිද? මාරම ටොක්සික් විදිහට හැසිරුණා නම්, එයාට විවිධ බලපෑම් කරා නම්, එයාගේ ජීවිතයට ත්‍රෙට් එකක් වුණා නම්, හරිද? මෙවැනි හැසිරීමක් ඔයා පෙන්නුම් කරා නම්, එහෙම කෙනෙක් ඔයාව මනසට ආවත්, ඔයා මතකයට ආවත්, ඒක පාලනය කරගෙන කොහොම හරි තමන්ගේ ගමන යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඔයා කරලා තියෙන නෙගටිව් දේවල් වැඩි නිසා. එතකොට ඔයා නෝ කන්ටැක්ට් හිටියා කියන එක අදාළ වෙන්නේ නැහැ. බොහෝ දුරට එයා වෙනස් වෙන දෙන ප්‍රතිශතයක් තියෙනවා. මොකද එයාගේ ජීවිතය හදා ගන්න ඕන නිසා. ඇත්තටම වෙන්නත් ඕන එක තමයි. ඔයා ගන්න දෙයක් නැති තරමේ ටොක්සික් කෙනෙක් නම්, හරිද? ඔයාගේ හැසිරීම අන්ත නම්, හැසිරීම බිඳුවයි නම්, කිසිම ඉවසීමක් නැති, තමන්ගේ තෘප්තිය ගැන විතරක් හිතන, හරිද? අනිත් කෙනාට හැඟුම්කන් දෙන්නේ නැති, එයාට ගරු කරන්නේ නැති, තමන් හරි කියලා හිතාගෙන මම් පොර කියන මානසිකත්වයෙන් ඉන්නේ, අනිවාර්යයෙන්ම එයා ඒ විදිහට ගිහිල්ලා රිකා වෙන්න ඕන. ඔයත් අනිවාර්යයෙන්ම ඒකට ඉඩ දෙන්න. මොකද ඔයා නොගැලපෙන මිනිස්සෙක් නිසා. හැබැයි ඔයා මේජර් ඉෂුස් කරලා නැත්තම්, හරිද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා නම් එයා ගත්ත තීරණය වැරදි. ඒ අවසන් මොහොත ඇති වෙන්න සාධාරණ හේතු කිහිපයක් බලපෑවා. ඒක ඔයා දන්නවා නම්, ඒ වගේම සාමාන්‍ය වාතින් සුළු සුළු වැරදි වෙලා තියෙන පුළුවන්. ඒ වගේ දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔයාට ඒව හදා ගන්න පුළුවන්. ඔයාට එහෙම ඒව හදාගෙන ඉන්න ගට්ස් තියෙනවා නම්, හරිද? ඔයාට මේ සිදුවීම ගැන හරි ට්‍රාන්ස්පරන්සි එකක් එක්ක හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා නම් හෘද සාක්ෂියට එකඟව, අන්න ඔයාට පුළුවන් මේ මම වීඩියෝ එකේ කතා කරපු දේ ගැන ටිකක් හිතන්න. හරිද? ඔයාට නැවත ඇත්ත එක්ක ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඊට අමතරව මතක තියාගන්න, මම මෙතනත් රෙකමන්ඩ් කරන්නේ නෑ එයා එනකම්ම බලාගෙන ඉන්නක. අනිවාර්යම ඔයා නෝ කන්ටැක්ට් ෆලෝ කරන්න ඕනේ. ඔයා රිකා වෙන එක ෆෝකස් කරගෙන ඒ අතර වාරේ, හරිද, එයාට වෙන්න තියෙන ප්‍රොසෙස් එක වෙලා එයා එනවනම් එක සිද්ධ වෙයි. මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේම. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම්, ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මම නන්දිමාල් එදිරිසූරිය.